අයිබුවන් විශ්වකර්ම YouTube නාලිකාව තුළින් අදත් සුවිශේෂී ග්‍රහමාරුවක් වන සිකුරු ග්‍රහමාරුව පිළිබඳ හඳුන්වාදීමට අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව සිකුරු ග්‍රහයා මෙවර අප්‍රේල් මාසයේ 24 වෙනි දින රාත්‍රී 23:58ට සිකුරු මේෂ රාශියට පිවිසීම සිද්ධ වෙනවා. සිකුරුගේ මේෂ රාශියට පිවිසීමත් සමග ලග්නෙන් ලග්නයට මේ සිකුරුයි ග්‍රහමාරුවෙන් ඇතිවන සුභ අසුභ ප්‍රතිඵලයන් ඔබාමේ තැබීමට අවස්ථාවක් කරගන්නවා. ඒ අනුව විශේෂයෙන්ම මේෂ ලග්නයට සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ ඒ සිකුරු මේෂ ලග්නයට පිවිසෙන විට උච්ච බලයෙන් රවිත් ලග්නගතව සිටින මොහොතකම සිකුරුගේ ඒ පැමිණීම මේෂ ලග්නයගේ ජීවිතයේ කලෙලි කිරීමට සුවිශේෂී පසුබිමක් හැදෙනවා. ඒ නිසා ඔවුන්ගේ බොහෝ බලාපොරොත්තු ඉලක්ක අරමුණු සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඉහළ ඉලක්ක අරමුණු තබාගෙන කටයුතු කරන මේෂ ලග්න හිමියන්ට සුවිශේෂී සුබඵල උදා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවාහසිත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන කාලයක් අන්‍යයන්ගේ සිත් දිනා ගැනීමෙන් කටයුතු කිරීම සහ අන්‍යයන් අතර විශේෂ කැපි පෙනෙන අයකු ලෙස කටයුතු කිරීමටත් ඔබට නායකත්වයේ මූලිකත්වයේ ගැන කටයුතු කිරීමටත් අන්‍යයන් අතර ප්‍රේමනාප පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමේ හැකියාවත් පවතින නිසා ඔබ සමාජ ආශ්‍රිත සේවාවන්වල යෙදিলা සිටිනවා නම් ඒ වගේම ඔබ ව්‍යාපාරික ශිෂ්ටයන්වල යෙදিলা සිටිනවා නම් ඔබට මේ ගහමාරුවෙන් සුවිශේෂී සුබඵල උදා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ විවාහ මංගල අවස්ථාවලට පසුබිම හැදෙන කාලයක්. ඒ වගේම නව ප්‍රේම සම්බන්ධතා ආදී ඔබට ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම ඔබට මේ කාලය බොහෝ දුරට මානසික සතුටෙන් හා දැඩි අධිෂ්ඨාන ශක්තියකින් යුතුව කටයුතු කර ඔබගේ කටයුතුවල විශේෂ ජයග්‍රහණයන් රාශියක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේස ලග්න හිමියන්ට කිසිවත් අප්‍රේල් මාසයේ සෑම වසරකම සුබඵල මාසයක් විදිහට තම හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ අප්‍රේල් මාසයේ රවි උච්ච බලයෙන් ඔබගේ ලග්නගතව ගත කරන කාල පරිච්ඡේදය තුළ සිකුරු ලග්නයට පිවිසීම තවත් සුවිශේෂී සුබදායක ග්‍රහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ සිකුරුගේ ග්‍රහමාරුව පවතින මේ කාල පරිච්ඡේදය තුළ ඔබ කරන කියන කටයුතු පොළොල් කිරීම, උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කිරීම, විවාහසිත බලාපොරොත්තු සඳහා උනන්දු වීම, නව ව්‍යාපාර ආදියට යොමු වීම වැනි කටයුතු වලට මේ කාල පරිච්ඡේදය දැඩි විශ්වාසයකින් යුතුව අතගසන්නේ නම් ඔබගේ ඒ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ විය හැකි කාල පරිච්ඡේදය. ඒ නිසා මේස ලග්න හිමියන්ට සිකුරුගේ ග්‍රහමාරුව යහපත් සුබඵල දෙන වාසනාවන්ත ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු උෂභ ලග්න හිමියන්ට. උෂභ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වූ සිකුරු වැයස්ථානයේ තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. ඒ වගේම දුරබැහැර ගමන් බිමන් ආදී පැවසෙන දොළොස්වැන්නට පිවිසීම නිසා ඔබට විශේෂයෙන්ම විදේශ ගත වී සිටින උෂභ ලග්න හිමියන්ට ඔබගේ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබ දුරබැහැර ගමන් යෑමට විදේශ ගත වීම වලට යොමු වෙන්න උත්සාහ කරනවා නම් ඔබගේ ගමන් බිමන් සාර්ථක කරගැනීමේ හා ඒ ගමන් බිමන් වලින් යහපත් ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ නිසා ඔබට මේ කාලය තුල ඔබ උපම් ප්‍රදේශයෙන් බැහැරව ගිහින් කරන සියලුම කටයුතු වලට ඊටාම යහපත් කාලයක්. ඒ වගේම ඔබගේ පදිංචි ස්ථානයන් වෙනස් වීම වලට ලක් වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබ මේ කාලය තුල විශේෂයෙන්ම වියපැහැදම් අධික වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මූල්‍ය වශයෙන් නිසි කළමනාකාරණයකින් යුතුව කටයුතු කරන්න පෙළඹිය යුතුයි. ඒ නිසා අනවශ්‍ය වියපැහැදම් අධික වීම ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ කාලය තුල බොහෝ දුරට අධ්‍යාපනික වශයෙන් කරන කටයුතු වලට යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දුරස්ථ අධ්‍යාපනයන් වලට යොමු වෙන්න උත්සාහ කරන දරුවන්ට විදේශ අධ්‍යාපනය හෝ ලංකාවේ දුරබැහැර අධ්‍යාපනයට යොමු වෙන්න බලාපොරොත්තු වෙන අයට මේ කාලය තුල එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිදු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබට වෙනදාට වඩා
අන්‍යයන් අතර විශේෂත්වයක් කුරුම කර ගැනීමේ හැකියාව අන්‍යයන් අතර පිළිගැනීමට ලක්වීම හා නායකත්වයේ මූලිකත්වය අපේක්ෂාවෙන් කරන කටයුතු වලට මේ ග්‍රහමාරුවත් සමග යහපත් ප්‍රතිඵල උදා වෙනවා. ඒ නිසා ඔබ වෙන්දාට වඩා ටිකක් ඒකාකාරීව ගත කරපු ජීවිතයෙන් බැහැරව වෙනස් ජීවිතයකට යොමු වීමට උත්සාහ කරන කාලයක්, විවිධත්වයට යොමු වෙන්න උත්සාහ කරන කාලයන් නිසා ඔබගේ ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට පසුබිම් සැකසීමේ සැකසා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ ග්‍රහමාරුව උෂ්‍යබ ලග්නයේට තරමක් වියපැහැදන් අධික වීමේ අසුබ තත්ත්වයන් පැවතියත් ඔබට මේ ග්‍රහමාරුව ඉතාම යහපත් ග්‍රහමාරුවක්. ඒ වගේම ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි සීනි, කොලෙස්ටරෝල්, ඒ වගේම සෙම් රෝග තත්ත්වයන් ඔබට බහුල කර වීමේ පසුබිම් සැකසෙන්න පුළුවන්. ඒ නිසා මේ ග්‍රහමාරුවත් සමග ඔබට බොහෝ දුරට විනෝද චාරිකා වැනි දේවල් වලටත් යොමු වීමේ පසුබිම් සැකසෙනවා. මේ ගහමාරුව ඔබට සුභ අසුභ මිශ්‍ර ඵලදායක ගහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මිථුන ලග්න හිමියන්ට. මිථුන ලග්න හිමියන්ගේ මේ සිකුරු ගහමාරුව සිද්ධ වෙන අවස්ථාවේදී රවි උච්චව මේෂ රාශියේ කොළොස්සැන්නේ ගත කරන කාල පරිච්ඡේදය, අයස්ථානගතව රවි ගත කරන කාල පරිච්ඡේදය තුළ සිකුරුගේ පිවිසීමත් සමග ඔබට හදිස්සි ධනලාභ ස්වභාවික ලැබීමේ උරුමයන් වල වාසනාවත් ඔබ කරන කියන ව්‍යාපාර ආදියෙන් උසස් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ආර්ථික වශයෙන් දියුණුවට ප්‍රගතියට ඉතාම යහපත් ග්‍රහමාරුවක් වගේම ඔබ නව රැකියා ආශ්‍රිත බලාපොරොත්තු පවතිනවා නම් ඒවට මේ කාලය තුළ උත්සාහ කිරීම ඉතාම සුබදායකයි. ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ හැකියාව තියෙනවා. නව ව්‍යාපාර ආදියට අත ගැසීමට යහපත් කාලයක්. ඒ වගේම සිකුරු අයස්ථාන ගත කරන කාල පරිච්ඡේදය තුළ රවි 11 සිට ඔබගේ සියලු දෝෂ භංග කරමින් බලවත් වී සිටින නිසා ඔබට මේ කාලය තුළ ඔබ දේශමාලන ශේෂ්ත්‍රයේ සිටියත් නායකත්වයේ මූලිකත්වය ලැබීමේ වාසනාව තියෙනවා. ඒ වගේම විදේශ ගතවීම වලට යොමු වෙලා සිටින ඒ විදේශ ගත අයට මේ කාලය තුළ ඔවුන්ගේ ආර්ථික වශයෙන් ලැබීම වල වාසනාව පවතින කාලයක්. ඒ නිසා රැකියා ආශ්‍රිත බාධක මේ තත්ත්වයන් පැවතියන ඒවා අභිභවා යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාලය තුළ ඔබට දියුණුව ප්‍රගතිය ඇති කරන කාලයන් නිසා ඔබ කරන කියන ව්‍යාපාර හෝ රැකිරක්ෂා කටයුතු වලට දැඩි උනන්දුවකින් උද්‍යෝගයෙන් කටයුතු කරන්නේ නම් ඔබට උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වෘත්තීය උසස් වීම ආදී ළඟා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබට ආදායම් මාර්ග වැඩි දියුණු කරගත හැකි කාල පරිච්ඡේදය සහ ස්වභාවයෙන් ඔබගේ ආදායම් මාර්ගය වැඩි වෙන කාලවකවානුවක්. ඒ නිසා මිතුන ලග්න හිමියන්ට සිකුරුගේ මේ ගහමාරුවෙන් සුවිශේෂී සුභඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ දූ දරුවන්ටද මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා වෙනවා. ඔබගේ දූ දරුවන්ගේ බලාපොරොත්තුද ඉෂ්ට සිද්ධ වෙන කාලයක්. ඒ වගේම නව අලුත් ප්‍රේම සම්බන්ධතාදිය ඔබට ඇති විය හැකි කාල පරිච්ඡේදයක්. යහළු මිත්‍රයන්ගෙන් ලැබීම වල භාග්‍ය වාසනාව උදා කරන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මිතුන ලග්න හිමියන්ට සිකුරුගේ ගහමාරුව අනිත් අයට වඩා යහපත්ම ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කටක ලග්න හිමියන්ට. කටක ලග්න හිමියන්ටත් සුවිශේෂී ස්ථානයකට තමයි සිකුරුගේ ගහමාරුව සිද්ධ වෙන්නේ. කටක ලග්න හිමියන්ගේ කර්මස්ථානයේ රැකියා ස්ථානයේ රවි උච්ච බලයෙන් බලවත් මයුර පාලනමැති රාජයෝගයේ දෙමින් ගත කරන මේ කාලවකවානුවේම සිකුරුගේ පිවිසීමත් ඒ රැකියා ස්ථානයට පැමිණීම සිද්ධ වෙනවා. මේ යහපත් සුවිශේෂී සුභඵලදායක ගහමාරුවක්. ඔබට වෘත්තීය වශයෙන් පැවති බාධක මේ තත්ත්වයන් බොහොමයක් ඉවත් වී යනවා. නව ආදායම් මාර්ග සැකසෙන කාලයක්. ඒ වගේම නව ව්‍යාපාර ආදියට අත ගැසීම ඉතාම යහපත්. ඒ වගේම ඉරාෂ්ඨ කපල පැවතියත් ඔබට වෘත්තීය වශයෙන් ඉහළ ප්‍රගතියක් දෙවුණුවන් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැඩි විශ්වාසයකින් යුතුව බොනම ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ ගැනීමත් නව රැකිය ආදායම් මාර්ගවලට හෝ වෘත්තීය ඉලක්ක අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීමට වෙහෙසීමෙනුත් යහපත් සුභ ප්‍රතිඵලයන් උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම සමාජ පරිසරය තුළ ඔබට නායකත්වයේ මූලිකත්වයේ හිමින කාලයක්. ඒ වගේම දේශපාලන ශේෂ්ත්‍රයේ නියැලීලා ඉන්න අයට ඒ ශේෂ්ත්‍රයන් වල අන්‍යයන්ගේ පිළිගැනීම
ඇතිවන කාල පරිච්ඡේදයක්. එනිසා මේ කාලවකවානුව ඔබට වෘත්ති උසස්වීම ආදිය ළඟා කරගැනීමේ හැකියාවත් පවතිනවා. එනිසා කටක ලග්නේමයන්ට ඉරාෂ්ඨ කපල පැවතියත් වෘත්ති ආදායම් මාර්ගවල දියුණුව ප්‍රගතියත් ඔබට නව ආර්ථික ආදායම් මාර්ගවලට අතගැසමින් වැඩි තමන්ගේ කරන කියන කටයුතු වැඩි දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එනිසා වෘත්ති ස්ථානයේට මේ සිකුරුගේ පිවිසීම ඔබටත් විශේෂ සුවිශේෂී සුභඵලදායක ගහමාරුවක් විදිහට සිකුරු ගහමාරුවෙන් විශේෂ සුභඵලදායක පසුබිම් සකසා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබත් ඔබගේ ගහ අපලවලට කළ යුතු පිළියම් ද යොදමින් මේ කාලය තුළ නව රැකියා ආදායම් මාර්ගවලට පිවිසීම, අලුත් දේවල් වලට අත ගැසීම, ගෙවල් දොරල් ඉඩකඩම් භූමිලාභ මිලදී ගැනීමට අත ගැසීම, ඒ වගේම ඔබ නායකත්වයේ මූලිකත්වය අරන් කටයුතු කරන්න පෙළඹීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීම හැකියාව තියෙන නිසා කටක ලග්න හිමියන්ට සිකුරුගේ ග්‍රහමාරුව ඉතාම යහපත් ග්‍රහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ටත් මේ ග්‍රහමාරුවෙන් යහපත් සුබ ප්‍රතිඵල උදා කර ගැනීම හැකියාව තියෙනවා. සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපතිව රවි උච්ච බලයෙන් බලවත් භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ තමයි ගමන් කරන්නේ. මේ කාලය තුළ සිකුරුත් භාග්‍යස්ථානයට පිවිසීම තුළ ස්වභාවික ලැබීම් හදිස්සි ධනලාභ වැනි තත්ත්වයන් සහ විදෙස් ගමන් වන්දනා ගමන් වැනි කටයුතු වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ බොහෝ දුරට විදෙස් ගත වී ව්‍යාපාරික වශයෙන් යම් කිසි දේවල් ආනයන කිරීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන්නේ නම් ඒ කටයුතු වලට මේ කාලය තුළ යොමු වීම වරදක් නැහැ. ඔබට උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. භාග්‍යස්ථානයට සිකුරුගේ පිවිසීම තුළ ලැබීම් වල භාග්‍ය වාසනාව තියෙන කාලයක්. ඒ වගේම මේ කාලය තුළ ඔබගේ රක්නාධිපති උච්ච බලයෙන් භාග්‍යස්ථානයේ ගත කරන නිසා විදෙස් ගත වී සිටින ඒ සිංහ ලග්න හිමියන්ට මේ කාලය තුළ ඒ ඕන් කරන කියන සියලුම කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාවත් වෘත්තීය පරිසරය තුළ ප්‍රගතියක් ඇති කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා සිංහ ලග්න හිමියන්ට බොහෝ දුරට මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ භාග්‍ය වාසනාව ලැබෙනවා. ඔවුන්ට ස්වභාවිකද වම ඔවුන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මේ ගහමාරුව සිංහ ලග්න හිමියන්ට ඔවුන්ගේ ලග්නාධිපතිගේ ස්ථානයටම සිකුරුගේ පිවිසීම නිසා මූල්‍ය ලැබීම් වල වාසනාව ප්‍රබලව පවතිනවා. ඒ නිසා ඔබ නව ව්‍යාපාර ආදියට අත ගැසීමත් කරන කියන ව්‍යාපාර පොළුල් කිරීමත් විදේශගත අපේක්ෂාවන් හෝ ආනයන අපනයන වැනි කටයුතු කරන්නේ නම් ඒවට යහපත් කාලයක්. ඒ නිසා ඔබ මේ කාල පරිච්ඡේදයේදී ගෙවෙන ඒ යහපත් ග්‍රහමාරුවීම් වලින් ලැබෙන සුභඵල භුක්ති විඳීමට ඔබ කරන කියන කටයුතු පුළුල් කරගනිමින් දැඩි අධිෂ්ඨානශීලීව විශ්වාසයකින් යුතුව ඔබ කරන කියන කටයුතු කිරීමෙන් සිකුරුගේ ගහමාරුවෙන් ලැබිය හැකි සුවිශේෂී සුභඵල ඔබටත් අත්විඳිය හැකි අත්විඳීමේ භාග්‍ය වාසනාව පවතිනවා. අපි දැන් බලමු කන්‍යා ලග්න හිමියන්ට. කන්‍යා ලග්න හිමියන්ගේ සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ අටවැන්නට. අටවැන්නට පිවිසීම තුළ රවි උච්ච බලයෙන් අටවැන්නේ පවතින නිසා ඔබ බොහෝ දුරට ධන නිදන් ලාභවල උරුමයන් වල භාග්‍ය වාසනාව ඔබට උදා කරන කාලයක්, මූල්‍ය ලැබීම් වලට ඉතාම යහපත් කාලයක්, හදිස්සි ධන ලාභ වැනි දේවල් වගේම විවාහයෙන් පසු උරුමයන් ඔබට උරුම කරන කාලයක්. ඒ නිසා ඔබට මේ කාලයේ ගහමාරුවත් සමග ඔබ භූමි ආශ්‍රිත උරුමයන් බලාපොරොත්තු වන්නේ නම් ඒවාට ඉතාම යහපත් කාලයක්. ඒ වගේම මැණික් භූමි ආශ්‍රිත කටයුතු පතල් ආශ්‍රිත ශේෂ්ත්‍රයේ ඉන්න අයට මේ කාලය තුළ එම කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ධන නිදන් ලාභ මැණික් ලාභ ලැබෙන කාලයක් විදිහටත්, ඒ වගේම හදිසි ධන ලාභ ලොතරැයි ලාභ වැනි දේවල් ලැබීමේ භාග්‍ය වාසනාවක් තියෙනවා. ඒ වගේම සිකුරු අටට පිවිසීම තුළ ඔබට අක්ෂී රෝග, සෙම් රෝග, උෂ්ණාධික රත්තාධික රෝග තත්ත්වයන් හා දිවැඩි ආශ්‍රිත රෝග තත්ත්වයන් පවතිනවා නම් ඒවාට තරමක් බලපෑම් ඇති කළ හැකියි.
එනිසා මේ සිකුරුගේ ගහමාරුව කන්‍යා ලග්නේ හිමියන්ට සුභ සුභ මිශ්‍ර ඵලදායක ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ගෙවදොරල් ඉඩකඩම් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ බලාපොරොත්තු ඔබට ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ වියපැහැදම් අධික වීමුත් දුර බැහැර ගමන් වලින් විශාල වියපැහැදම් සිද්ධ වීමත් දුර බැහැර ගමන් වලට යොමු වීමත් ඔබට ඉතාම යහපත්. ඒ වගේම සුභ අසුභ මිශ්‍ර ඵලදායක ගහමාරුවක් විදියට සිකුරුගේ ගහමාරුව කන්‍යා ලග්න හිමියන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන්ගේ බොහෝ දුරට මේ ගහමාරුව සමග ඔවුන්ගේ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ විවාහයෙන් පසු ජීවිතයේ ප්‍රගතිය දියුණුව ළඟා කර ගැනීමේ හැකියාව පවතින නිසා ඔබ හවුල් සහකරු සහකාරියේ සමග ව්‍යාපාරික හෝ වෙනත් හවුල් කටයුතු සිදු කරන්නේ නම් ඒ වැලින් දියුණුව ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම විවාහයෙන් ඔබට දෑවැදී වැනි ලැබීම් බලාපොරොත්තු වෙනවා නම් එවැනි දේවල් ලැබීමවල වාසනාවක් පවතිනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ හදිස්සි ධනලාභ ස්වභාවික ලැබීම් වල වාසනාවක් පවතින නිසා ඔබ එවැනි දේවල් වලටත් උත්සාහ කිරීම මේ කාලය තුළ ඉතාම යහපත්. ඒ නිසා ඔබට ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය ළඟා කරගත හැකි කාලයක් වන්නුවන් නිසා එවැනි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් ඉතාම යහපත්. තුලා ලග්නේමයන්ටත් ඒ සිකුරුගේ ගහ මාරුව යහපත් ප්‍රතිඵලයක් වෙනවා. ඔනගිත් හත්තැන්නේ විවාහ ස්ථානයේ තමයි ඒ සිකුරු ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. ලග්නාධිපති සිකුරු විවාහ ස්ථානයට පිවිසීම සමග රවි උච්ච බලයෙන් මෛරපාල නැමැති රාජයෝගයේ දේ දෙමි හත්තැන්නේ ගත කරන මේ කාලය තුළ විශේෂයෙන්ම ඔබගේ හවුල් සහකරු සහකාරියේ සමග කරන කටයුතු වලට ඔබ දැනි උනන්දුවක් දැක්වීම තුළින් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ හවුල් ව්‍යාපාර හෝ හවුල් සහකරු සහකාරියේ සමග යම්කිසි ශේෂ්ත්‍රයක නේල්ලා ව්‍යාපාරික හෝ වෙනස් ස්වයං වෘත්තීන් වල නේල්ලා ඉන්නවා නම් ඒවා දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ විවාහසිත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. හවුල් ජීවිතය තුළ උසස් ප්‍රගතියක් දියුණුව ළඟා කර ගැනීම හා විවාහසිත ජීවිතයේ සාමකාමීව සතුටින් ගත කිරීමේ හැකියාව ඔබට පවතිනවා. ඒ වගේම ආර්ථික වශයෙන් ලැබීම් වලට භාග්‍ය වාසනාව උදා කරන කාල පරිච්ඡේදයක් ඔබ හදිස්සි ධන ලාභ වැනි තත්ත්වයන් පවා ඔබට උරුම වීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ වගේම වෘත්තීය වශයෙන් උසස් වීම ලබා ගැනීමේ හැකියාවත් මූල්‍ය වශයෙන් ලැබීම් වල වාසනාවත් ඔබට පවතිනවා. ඒ වගේම ඔබගේ සහෝදර සහෝදරියන්ගේ ඔබට උදව් උපකාර ලැබීමේ භාග්‍ය වාසනාව උදා කරන කාල පරිච්ඡේදයක් වෙන්නට වඩා ඔබ ඉහළ ඉලක්ක අරමුණු එක්ක කටයුතු කරන්න උත්සාහ දරන කාල පරිච්ඡේදයක්. ඒ නිසා මේ කාලවක මේ ග්‍රහමාරුව තුලා ලග්නහිමියන්ට අසුභ ඵලවලට වඩා යහපත් සුභ ඵල දෙන වාසනාවන්ත ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා තුලා ලග්නහිමි ඔබ මේ කාලය තුල විවිධ වූ කටයුතු වලට අත ගැසීම ඉතාම සුබදායකයි. ඒ නිසා ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය අපේක්ෂාවෙන් කරන ඕනම ශේෂ්ත්‍රයකට යොමු වීමත් විවාහ ප්‍රමාද වීම හෝ බාධකමේ තත්ත්වයන් පැවතියා නම් එය විවාහසිත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට කැපවීම වෙහෙසවීම මේ කාලය තුළ සිදු කිරීම ඉතාම සුබදායකයි. ඒ වගේම හවුල් ජීවිතය තුළ ඔබ යම්කිසි ව්‍යාපාරික හෝ වෙනත් බලාපොරොත්තු අරමුණු වලට යොමු වීමේ අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ කටයුතු වලට යොමු වීමත් සුබදායකයි. ඒ නිසා මේ ගහමාරුව සමග තියෙන සුවිශේෂී සුබඵල උදා කර ගැනීම නිසාට ඔබත් වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරන්නේ නම් ඉතා යහපත් ග්‍රහමාරුවක් විදියට සිකුරු ගහමාරුව ඔබටත් හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු උච්චික ලග්න හිමියන්ගේ ඒ සිකුරුගේ ගහමාරුව කුමන අයුරින් බලපානවද කියලා. උච්චික ලග්න හිමියන්ගේ සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ රෝග ස්ථානයේට. ඒ නිසා විශේෂයෙන්ම ඔබ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාල පරිච්ඡේදයක්. ඔබට තෙල් සීනි ඒ වගේම එවැනි ලෙඩදුක් සෙම් රෝග තත්ත්වයන් බහුල වීම ඒ වගේම අක්ෂි රෝග උෂ්ණාධික රක්තාධික රෝග තත්ත්වයන් ඔබට ඇතිව හැකි බැවින් උච්චික ලග්න හිමියන් විශේෂයෙන්ම මේ ගහමාරුවත් සමග ඔබගේ සෞඛ්‍ය පිළිබඳ දැඩි සැලකිල්ලක් කින් කටයුතු කිරීම ඉතාම යහපත්. ඒ වගේම මේ ගහමාරුවේ සුභඵල විදිහට වෘත්ති ආදායම් මාර්ගවලට ඉතාම යහපත් පසුබිම් සැකසෙනවා. ඔබගේ රැකියා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම, නව රැකියා ආශ්‍රිත බලාපොරොත්තු වලට යොමු වීම,
ඔබ කරන කියන ව්‍යාපාරික කටයුතු සාර්ථක වීමේ හැකියාවත් හදිසි ධනලාභ මූල්‍ය ලැබීම් වල වාසනාවත් පවතිනවා. ඒ වගේම ඔබට දුරබැහැර ගමන් වලින් වියපැහැදම් අධික වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දුරගැහැර ගමන් වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීම හැකියාවත් පවතින නිසා විදේශගත අපේක්ෂාවෙන් සිටින ඒ උෂිකල අග්නිහිමියන්ට එවැනි බලාපොරොත්තු වලට දැඩි උනන්දුවක් දැක්වීම ඉතාම යහපත්. ඒ නිසා ඔබට මේ කාලවකවානුව ඔබ විදේශ ගත වී සිටින උෂිකල අග්නිහිමියන් ඔබට වෘත්තීය වශයෙන් ඉහළ ඉලක්ක වලට යෑමේ හැකියාවත් ආර්ථික වශයෙන් දියුණුවක් ප්‍රගතියක් ළඟා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම ඔබගේ හවුල් ජීවිතය තුළ ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් හවුල් සහකාරිය සමග මතභේද මත ගැටුම් ඇති විය හැකි බැවින් ඔබ ඉතා කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම ඔබ හවුල් ජීවිතයේ හුදකලාවීම් තනිවීම වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. ඔබ විදේශගත අපේක්ෂාවන් වලින් සිටිනවා නම් මේ කාලය තුළ එවැනි ගමන් බිමන් වලට ස්වභාවයෙන්ම පසුබිම් සැකසෙන වාසනාවන්ත කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ නිසා මේ සිකුරුගේ ගහමාරුව උෂිකලා ක්‍රිමියන්ටත් සුභසුභ මිශ්‍ර ගහමාරුවක් විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා සිකුරුගේ ඒ රෝග ස්ථානයට පිවිසීමේ අසුභ බාධක බලපෑම් ඔබගේ සෞඛ්‍යයට ඇති විය හැකි බැවින් ඔබ විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳ තමයි මේ කාලය තුළ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ. ඒ නිසා උෂිකලග්නහිමියන්ට මිශ්‍ර ඵලදායක ගහමාරුවක් විදිහට මේ ගහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු ධනු ලග්නහිමියන්ට. ධනු ලග්නහිමියන්ගෙත් ඒ සිකුරු ගහමාරුව සිද්ධ වෙන්නේ සුවිශේෂී ස්ථානයකට පස්වැන්නට. පස්වැන්නට සිකුරු පැමිණෙන විට රවි උච්ච බලයෙන් පස්වැන්නේ පවතින නිසා ඔබට මේ ගහමාරුව සමග ඔබගේ ආදායම් පෙන්වන 11 වැන්නට පූර්ණ ග්‍රහ දෘෂ්ටිය රවිගේ සිකුරුගේ ලැබීම නිසා හදිසි ධනලාභ ස්වභාවික ලැබීම වල උරුමයක් වෘත්තීය වශයෙන් උසස් වීම ළඟා කර ගැනීමේ හැකියාවත් ඔබ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ අයෙක් නම් ආර්ථික වශයෙන් උසස් දියුණුවක් ළඟා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම අධ්‍යාපනික ශ්‍රේෂ්ඨයේ නිල්ලා ඉන්න දූ දරුවන්ට මේ ගහමාරුවෙන් යහපත් ප්‍රතිඵල උදා වෙනවා. වෙනදාට වඩා උනන්දු උද්‍යෝගයේ ධෛර්ය ශක්තිය ඇති කරන කාලයක්. ඔබ වෙනදාට වඩා සතුටෙන් විනෝදයෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්න උත්සාහ කරනවා. ඒ වගේම සෞන්දර්යාත්මක නිර්මාණශීලී ශ්‍රේෂ්ඨයන් වල ක්‍රීඩා වැනි කටයුතු වල නියැලීලා ඉන්න අයටත් ඒ වගේම වෛද්‍ය ශ්‍රේෂ්ඨයට යොමු වෙන්න අපේක්ෂාවෙන් එවැනි අධ්‍යයන කටයුතු කරන අයටත් විශාල බලාපොරොත්තු ලබා ගන්න පුළුවන්. ඒ නිසා විද්‍යාස්ථානයේට රවි උච්ච බලයෙන් පවතින මොහොතේ සිකුරුගේ පිවිසීම සිද්ධ වීම මේ කාලය තුළ තරඟ විභාගවලට ඉදිරිපත් වන ඒ දූ දරුවන්ට භාග්‍යමත් කාල පරිච්ඡේදයක් විදිහට ඔවුන්ගේ තරඟ විභාගවලින් උසස් ජයග්‍රහණය අත්පත් කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ ප්‍රේම සම්බන්ධතා ආදිය ඇති විය හැකි වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ඒ වගේම ධනු ලග්නහිමි දෙමාපියන්ගේ දූ දරුවන්ට යහපත් සුබඵල උදා කරන ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන වාසනාවන්ත කාලවකවානුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ දූ දරුවන්ගේ කුමන හෝ සැලසුම් ඇත්නම් ඒවාට උදව් උපකාර කිරීම තුළින් ඔවුන්ගේ දියුණුව ප්‍රගතිය ළඟා කර ගැනීමේ හැකියාව තියෙන නිසා දෙමාපියන් දූ දරුවන් ගේ විදේශ ගත වීමේ හෝ වෙනත් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයන් වලට හෝ අධ්‍යාපනික සැලසුම් ඇත්නම් ඒවාට උදව් උපකාර කිරීමෙන් උසස් ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඔබගේ දූ දරුවන් මේ කාල පරිච්ඡේදය තුළ උපදින ඒ ධනු ලග්න හිමි අය දෙමාපියන්ගේ දූ දරුවන් වාසනාවන්ත උසස් ජීවන රටාවලට යොමු වෙන දූ දරුවන් විදිහටත් දූ දරුවන් අපේක්ෂාවෙන් සිටින ඒ දෙමාපියන් මෙවැනි මේ කාල පරිච්ඡේදය තුළ වාසනාවන්ත දූ දරුවන් හිමිවීමේ භාග්‍ය වාසනාවත් උදා වෙනවා. ඒ නිසා සිකුරු ග්‍රහමාරුව ඉතාම යහපත් සුබ ස්ථානයකට තමයි ධනු ලග්න හිමියන්ගේ පිවිසිලා තියෙන්නේ. ඒ නිසා ධනු ලග්න හිමියන්ට වෙන්නාට වඩා තමන්ගේ බලාපොරොත්තු ඉලක්ක සපුරා ගත හැකි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කාලයක් විදිහට ගත කරන්න පුළුවන් වාසනාවන්ත ගහමාරුවක් විදිහට ඒ සිකුරු ගහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මකර ලග්න හිමියන්ට. මකර ලග්න හිමියන්ගෙත් විශේෂයෙන්ම ඒ සිකුරු ගහමාරුව ඊටම යහපත් වෙනවා. මොකද මකර ලග්න හිමියන්ටත්
රවී උච්ච බලයෙන් බලවත්ව මෛරපාල නැමිති රාජයෝගේ සිවවැන්නේ එදී තියෙන මොහොතක සිකුරුගේ පිවිසීමත් සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ට පිය උරුමයන්ගෙන් ලැබීම් බලාපොරොත්තු වන්නේ නම් පිය උරුමයන් උරුම වීමේ හැකිය වාසනාව තියෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලය තුළ ඔබ උපම් ප්‍රදේශය තුළ කීර්තිය ප්‍රසිද්ධිය ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ දේශපාලනික වශයෙන් යම් කිසි යොමු වීමකට උත්සාහ කරන්නේ නම් මේ කාලය තුළ එවැනි දේවල් වලට පිවිසීම ඉතාම සුබදායකයි. ඒ වගේම ගෘහාශ්‍රිත මිලදී ගැනීම, ඉදිකිරීම, වාහනාශ්‍රිත මිලදී ගැනීම වැනි තත්ත්වයන් වලට ඉතාම යහපත් කාලයක්. එවැනි උරුමයන් ගේ දොර සකසා ගැනීමේ, ඉඩකඩම් මිලදී ගැනීමේ, වාහනාශ්‍රිත උරුමයන් වල වාසනාව තියෙන භාග්‍යමත් කාලයන් නිසා මේ කාලය තුළ එවැනි දේවල් අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒවාට ඔබ උනන්දු වීම තුළින් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබගේ ගෘහස්ථිත පරිසරයේ මේ කාලය තුළ ඉතා සතුටින් ගත කරන්න පුළුවන් පවුල් පරිසරයේ සියලු දෙනාටම යහපත් ප්‍රතිඵල උදා කරන කාල පරිච්ඡේදයක් මේ තෙක් ඔබ පවුල් පරිසරය තුළ පැවති බාධකමය තත්ත්වයන් දුරු වී යන පවුල් පරිසරය තුළ දියුණු ප්‍රගතිය ළඟා කරන වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. ඒ වගේම ඔබ විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හෘද ආශ්‍රිත රෝග, සෙම් රෝග තත්ත්වයන් ඔබට බහුලව ඇති විය හැකි බැවින් ඒ නිසා ඔබ මේ කාලය තුළ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඔබටත් දොර බැහැර ගමන් බිමන් වලින් යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ කාලය තුළ ඔබට වියපැහැදම් පවා අධික වීම සිද්ධ වෙන්න නිසා ඔබගේ මූල්‍ය වශයෙන් ඔබ ආයෝජනයන් වලට යොමු වීම මේ කාලය තුළ ඉතාම යහපත්. ඒ වගේම වෘත්තීය වශයෙන් ඔබට උසස් ප්‍රගතියක් දියුණුවක් ළඟා කර ගැනීමේ හැකියාව පවතිනා වෘත්තීය ඉලක්ක සාර්ථක වෙනා වෘත්තීය උරුමයන් වල භාග්‍ය වාසනාව උදා වෙන කාලයක්. ඒ නිසා මකර ලග්න හිමියන්ටත් සිකුරුගේ ගහමාරුව සුවිශේෂී සුබඵල දෙන වාසනාවන්ත ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු කුම්භ ලග්න හිමියන්ට. කුම්භ ලග්න හිමියන්ගේ වික්‍රමස්ථානයේ තමයි සිකුරුගේ පිවිසීම සිද්ධ වෙන්නේ. රවි උච්ච බලයෙන් වික්‍රමස්ථානයේ ගත කරන මේ කාල පරිච්ඡේදය ඔවුන්ගේ අලසුදාසීන කම්මැලි ගති තරමක් අවම වීම සිද්ධ වෙනවා. වෙනදාට වඩා උනන්දුව, ධෛර්ය, ශක්තිය ඇතුව කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඔබ විනෝද ගමන් බිමන් හා විනෝද ආසාදක දේවල් වලට යොමු වීමේ පසුබිම් සකස ගන්න කාලයක්. හවුල් සහකරු සහකාරියගේ ජීවිතයට යහපත් කාලවකවානට ඔවුන්ගේ හවුල් ජීවිතය තුළ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විවාහසිත අපේක්ෂාවන් වලින් සිටින ඒ කුම්භ ලග්න හිමියන්ට යහපත් වාසනාවන්ත සහකරු සහකාරියන් ලැබීමේ වාග්්‍ය වාසනාව තියෙනවා. ඒ වගේම ඔබට මේ කාලය තුළ විදේශ ගත වී සිටින කුම්භ ලග්න හිමියන්ට ඔවුන්ගේ බොහෝ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමේ හැකියාවත් පවතින කාලයක්. ඒ වගේම ඔබ හවුල් සහකරු සහකාරියේ සමග විදේශ ගතවීමේ අපේක්ෂාවන් කින් සිටිනවා නම් මේ කාලය තුළ එවැනි කටයුතු වලට යොමු වීමත් ඉතාම සුබදායකයි. ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතිය ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. එනිසා හවුලේ කරන කටයුතු වලට යහපත් කාලයක්. ඔබගේ කටයුතු තරමක් මන්දගාමීව පහුගිය කාලයේ සිද්ධ වුණා නම් ඒ තත්ත්වයන් වෙනසකට ලක් වෙන කාලවකවානුවක්. ඒ නිසා සිකුරුගේ ගහමාරුව කුම්භ ලග්න හිමියන්ට මානසික සැනසෙල්ලක් ඇති කරන, මානසික සතුටෙන් ක්‍රියා කිරීමේ හැකියාව තියෙන යහපත් ග්‍රහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබගේ හවුල් ජීවිතයට, ඔබගේ සහෝදර සහෝදරියන් සමග කරන කටයුතු වලට, හවුල් සහකරු සහකාරිය සමග කරන කටයුතු වලට, ආර්ථික දියුණුවට ප්‍රගතියට සහ විදේශ ගතවීමේ වී සිටින කුම්භ ලග්න හිමියන්ට යහපත්ම ගහමාරුවක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා කුම්භ ලග්න හිමියන්ට මේ ගහමාරුවෙන් අසුභ යහපත් ප්‍රතිඵලයන් වලට වඩා යහපත් සුභ ප්‍රතිඵලයන් භුක්ති විඳීමේ භාග්‍ය වාසනාව තියෙන වාසනාවන්ත ගහමාරුවක් විදියට ඒ සිකුරු ගහමාරුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් බලමු මීන ලග්න හිමියන්ට. මීන ලග්න හිමියන්ගේ සිකුරු යෝගකාරක සුබඵල දෙන ග්‍රහය විදිහට තමයි අපි හඳුන්වලා දෙන්නේ. සිකුරුගේ පිවිසීම මීන ලග්න හිමියන්ගේ ධනස්ථානයේ තමයි පිවිසීම සිද්ධ වෙන්නේ. රවී උච්ච බලයෙන් ධනස්ථානයේ ගත කරන නිසා උසස් ප්‍රභූවරුන්ගෙන්, රජයෙන්
ඔබට යම් කිසි ලැබීමල භාග්‍ය වාසනාව පවතිනවා. ඒ නිසා හදිසි ධනලාභ ලොතරැයි ලාභ වැනි තත්ත්වයන් ඔබට ලැබීමේ වාසනාව තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික වශයෙන් ඔබ නව ව්‍යාපාර ආදියට යොමු වෙන්න උත්සාහ කරන්නේ නම් ඒ වැලින් උසස් ප්‍රතිඵල ළඟා කරගැනීමේ හැකියාවත් ඔබට අන්‍යයන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරීමේ කතා විලාශයක් ඔබ තුළ පවතින නිසා අන්‍යයන්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කරන්න පෙළඹෙන කාලයක්. ඒ නිසා මේ කාලව ග්‍රහමාරුව සමග ඔබට ආර්ථික වශයෙන් දියුණුව ප්‍රගතියත් වෘත්ති වශයෙන් සාර්ථකත්වයන් කරා යොමු වීමේ හැකියාවත් මුල්‍ය වශයෙන් කරන කටයුතු වලින් ඉහළ ප්‍රතිඵල ළඟා කර ගැනීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා ඔබෙතෙක් පැවති ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් ආර්ථික වශයෙන් ගැටලු සහගත තත්ත්වයන් තිබුණා නම් ඒවා නිරවුල් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ ඔබ කරන කියන ඕනම ශේෂ්ත්‍රයක් දැඩි විශ්වාසයකින් යුතුව කටයුතු කර සාර්ථක කර ගැනීමට උත්සාහ කිරීම ඉතාම සුබයි. ඔබට අලාභ අවාසි පාඩු අසාර්ථක වීම ඇති වෙනවට වඩා යහපත් ප්‍රතිඵල උදා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔබ ණයගෙන දෙනු ආශ්‍රිත බලාපොරොත්තු ඔබ තුළ පවතිනවා නම් එවැනි දේවල් ලබා ගැනීමේ හැකියාවත් අන්‍යයන්ගේ උදව් උපකාර බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එවැනි දේවල් ලැබීමේ වාග්ය වාසනාවත් පවතිනවා. ඔබට බොහෝ දුරට මේ ගහමාරුව ඔබට යහපත් සුබඵල දෙන වාසනාවන්ත ගහමාරුවක්. ඒ නිසා මේ කාලය තුළ මේන ලක්ෂ්මීමියන් වෙන්නට වඩා උනන්දු උද්‍යෝගිමත්ව උනන්දුවෙන් කටයුතු කිරීමත් ඔබ කරන කියන ව්‍යාපාර වෘත්තීය ශ්‍රේෂ්ඨයන් වල වැඩි කැපවීමකින් කටයුතු කිරීම තුළනොත් ඔබ බලාපොරොත්තු වෙනවට වඩා ඉහළ දියුණු අප්‍රගතියක් ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මූල්‍ය වශයෙන් ආර්ථික වශයෙන් ඔබට මේ කාලය තුළ උසස් ලැබෙන වාසනාවන්ත යහපත් ග්‍රහමාරුවක් වගේම ඔබ වෙන්දාට වඩා ක්‍රියාකාරීව කටයුතු කරන්න පෙළඹීම නිසා ඔබට වෙන්දාට වඩා යහපත් සුබ ප්‍රතිඵල භුක්ති විඳීමේ භාග්‍ය වාසනාව තියෙනවා. ඒ නිසා මීන ලග්න හිමියන්ට සිකුරු ග්‍රහමාරුව විශේෂයෙන්ම ඔබගේ දියුණුවට ප්‍රගතියට භාග්‍ය වාසනාවට යහපත් ග්‍රහමාරුවන් නිසා සිකුරු ගහමාරුව සුබඵල උදා කරනම ගහමාරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. සිකුරුගේ ගහමාරුව බොහෝ දුරට ලෞකික ජීවිතවලට යහපත් සුබඵල දෙන ගහමාරුවක්. ඒ නිසා සිකුරු ගහමාරුව සෑම විටම ඔබගේ බලාපොරොත්තු අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කිරීම ගැනීමේ හැකියාව තියෙන ගහමාරුව විදිහට තමයි හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසා මේ සිකුරුගේ ගහමාරුවෙන් ලැබෙන සුබ ප්‍රතිඵලයන් මා ඔබට පෙන්වා දුන්නා. ඒ වගේම ඉදිරියේදී විශ්වකර්ම YouTube නාලිකාව තුළින් තවත් ග්‍රහමාරුහා ඒ ලග්න පලාපලයන් පිළිබඳව හඳුන්වා දීමේ අපේක්ෂාවෙන් අදත් ඔබගෙන් සමුගන්නවා.